මෙල්වා එක ලංකාවේ එක අපේම එක ඔබ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. අද දවසේ ඔබ ගන්න තීරණ අනාගතයේ දවසක ඔබේ නිවස සුරක්ෂිතව ඔබ වෙනුවෙන් ඉදිවලා තියෙවෙන නිසා ඩ්‍රීමිලා වැඩසටහනෙන් අපි හැමදාමත් එක් රාමුවකට කොටු නොවි විවිධ පැතිකඩ ඔස්සේ ඔබේ නිවස ඉදි කරගන්න අවශ්‍ය කරන කරුණු කාරණා මතක් කරනවා කියලා ඔබ දන්නවා. අද දවසත් ඒ වගේම වැදගත් දවසක්. එහෙමනම් මුණ ගැහමු අදත් ඩ්‍රීමිලා ආදරය පිරුණු තැනක්. නිවසගෙන කතා කරනකොට ඔබේ හිතේ නිරන්තරවම මැවෙන්නේ බොහොම ලස්සනට නිමාවක් දැකපු අංග සම්පූර්ණ නිවසක්. හැබැයි නිවසක් සැලසුම් කිරීමේදී ඔබ මූලිකවම සලකා බලන්න ඕනේ කාරණා කිහිපයක්ම තියෙනවා. කොහොමද ඔබ නිවසක අපද්‍රව්‍ය බැහැර කරන්නේ? එහෙමත් නැත්නම් ඔබ මලා ප්‍රවාහන පද්ධතිය නිවසේ කොයි තැනද ස්ථාපිත කරන්න ඕනේ සහ අපද්‍රව්‍ය කොහොමද බැහැර කරන්න ඕනේ කියන මේ කාරණා පිළිබඳව නිවසක් ඉදි කරන්න කලින් ඔබ මූලිකවම සලකා බලන්න ඕනේ කාරණා විදිහට අපි සලකන නිසා අපි සූදානම් අද ඔබට කියලා දෙන්න නිවසක් සැලසුම් කිරීමේදී කොහොමද මේ කාර්ය නිසියාකාරව નિયમિત තැන ඔබ ස්ථාපිත කරන්න ඕනේ කියලා. නිවසක අපද්‍රව්‍ය පද්ධතියක් එහෙම නැත්නම් මලා ප්‍රවාහන පද්ධතියක් කියන එක වෙනස් වෙන්නේ ඇත්තටම අපි පිරිසිදු ජලය එකවතාවක් පාවිච්චි කරලා මොන හරි පර්පස් එකකට එහෙම නැත්නම් කාර්යයකට එතනින් එහාට ඒ ජලය මුදා හරින්නේ කොතනද කිනම් පදනමක් යටදේද කියන එක. ඉතින් නිවසක බොහෝ විට අපේ සේවා යෝජකයන් එහෙම නැත්නම් ක්ලයන්ට්ස්ලා බලන්නේ නිවස ඉදි කිරීම ඒ වගේම ෆිනිෂස් එහෙම නැත්නම් නිමාව ඒ දේවල් විතරයි. හැබැයි ඒ ලෙසම ඒ හා සමාන අවධානයක් යොමු කළ යුතු කාරණයක් තමයි නිවසක අපද්‍රව අපජලය බැහැර කිරීම. මෙය බොහෝ විට සමහර වෙලාවට හරි ලෙස එහෙම නැත්නම් නිසි ලෙස සැලසුම් නොකිරීම තුළ මහත් පීඩාවකට පත් වෙච්ච අය අපි දැකලා තියෙනවා. දන්නවා මුළුතැන් ගෙය සහ නාන කාමර කියන දෙකෙන් බැහැර කරන වතුර බොහෝ විට ප්‍රධාන නල පද්ධතියක් නොමැතිනම් බොහෝ විට කොළඹ පමණයි එහෙම නල පද්ධතියක් තිබෙන්නේ අපිට සිදු වෙනවා අපේ ඉඩමේ බැහැර කරන්න. ඉතින් මේ සඳහා අපි කරන්නේ එහෙම තමයි සෝක්. සෝ ඒ කියන්නේ ඉඩමට බැහැර කරලා එය පසට උරා ගැනීමට සලස්වනවා. ඉතින් මුළුතැන් ගෙයින් එන වතුරත් ඊට පස්සේ නාන කාමරෙන් එන වතුරත් ඒ වතුර අපි එකතු කරලා ඒ පද්ධතියකට මගින් ජල නල මගින් අපි අරගෙන ගිහිලා ඉඩමේ තියෙන අපි කියනවා සෝක් පිට් එක. ඒ කියන්නේ අපි පොළොව අපි අවශ්‍ය විදිහට ගැඹුර නිර්ණය කරලා දමනවා. ඊට පස්සේ එතෙන්ට අපි ඒ වතුර මුදා හැරියට පස්සේ පොළොවට එම ජලය උරා ගන්නවා. අපි කියනවා මේකට මේ සෝක් පිට් එක කියලා. ඉතින් මේ අපි මේ සිස්ටම් එක එහෙම නැත්නම් සෝක් සිස්ටම් එක තුල කරන්නේ ඒ අපි එකතු කරගන්න ජලය එක තැනකින් පමණක් පසට මුදා හරිනවා. මේ මගින් මෙයා ඉදි කිරීමේදී ඇත්තටම ඉංජිනේරු තාක්ෂණය යොදා ගැනීම අනිවාර්යයි. මොකද ඒ සඳහා අපි දන්නවා දිනකට මොනතරම් වතුර ලීටර් ප්‍රමාණයක් අපගේ නිවසකින් බැහැර වෙනවද. එතකොට ඒ සඳහා මොනතරම් කැපැසිටි එකක් ඒ කියන්නේ අපි ඒ රඳවනේ එහෙම නැත්නම් ටැංකිය මොනතරම් කැපැසිටි එකකින් ඩිසයින් කරන්න ඕනද සැලසුම් කරන්න ඕනද කියන එක ඉංජිනේරුවෙක් මගින් කරනවා. අපි දිනකට බැහැර කරන වතුර ලීටර් ප්‍රමාණය අනුව ඊටත් අමතරව එය නිකම්ම ටැංකියක් නොවේ ඊට වටපිටාවෙන් අපි කියන්නේ රඳා මතුපිට අපි උදාහරණ ජලය පසට යෑමට පහසු වෙන පරිදි අපි ගල් ස්තරයක් ඊට පස්සේ වැලි ස්තරයක් මේ විදිහට විද්‍යාත්මක පදනමක් ඇතුව තමයි අපි මේ නිර්මාණය කරන්නේ. ඉතින් බොහෝ විට
මිනිසුන් මේ යාන්ත්‍රණය නොදැන මෙය නිවසේ තියෙන ප්‍රධානම යාන්ත්‍රණයක් උදේ සිට පටන් ගත්තම රාත්‍රී නිින්දට යන තෙක්ම මේ 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 සිස්ටම් එක එහෙම නැත්නම් මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා අපි නොදැනකම හිඳ සමහරලාවට මේ මේකට ප්‍රමුඛතාවයක් දෙන්නේ නැහැ නිවස ඉදිකිරීමේදී එතකොට වෙන්නේ සමහර වෙලාවට අපි මුළුතැන්ගේ සිට මේ සෝක් ට්විට් එකට එහෙම නැත්නම් වතුර උරා ගැනීම ටැංකිය දක්වා අපිට නලයක් එලා ගන්න බැරි වෙනවා මුලදී සැලසුම් කරලා නැත්තම්. ඊට හේතුව තමයි අපි දන්නවා ඉතා කුඩා ඉඩම් වල තමයි අපි සමහරලාට නිවාස හදන්නේ. එතකොට අපි කියනවා බ්ලයින්ඩ් වෝල් කියලා. ඒ කියන්නේ ඉඩමේ කෙළවරටම එනකම්ම නිවස හැදුවොත් අපිට මේ නලයක් ඉදිරියට සමහරලාට නිවස ඉදිරිපසට ගේන්න බෑ. එතකොට ඒ අවස්ථාවේදී බොහෝ ගැටලු ඇති වෙනවා. එතකොට පිටිපස්ස ජලය පොළවේ වතුර මට්ටමත් බොහොම ඉහළනක්. අප ද්‍රව්‍ය හා මලා ප්‍රවාහන පද්ධතිය ඔබේ නිවස වෙනුවෙන් නිසි ලෙස සැලසුම් කර ගන්න ඕනේ කොහොමද? අපි ඒ ගැන දැන් කතා කරමු. අපි මීළඟට ඇත්තටම කතා කරන්න යන්නේ අප ද්‍රව්‍ය අපචලය බැහැර කරන පද්ධතියක් හා මලා ප්‍රවාහන පද්ධතියක් නිසි ලෙස සැලසුම් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මල ප්‍රවාහන පද්ධතිය ගැන කතා කරමු. ඉතින් මේ සඳහා ක්‍රම කිහිපයක් තන එකක් තමයි අපි කියන සෙන්ට්‍රල් සිස්ටම් එකක්. එහෙමත් නැත්නම් මධ්‍යම පද්ධතියක් ඒට ඔබට පුළුවන් ඔබගේ මලා ප්‍රවාහන පද්ධති සම්බන්ධ කරන්නේ. ඉතින් මේ සඳහා ඔබට අවශ්‍ය ඉඩකඩ ලැබෙන්නේ ඔබ කොළඹ හෝ ඒ වගේ නුවර වගේ විශේෂ ප්‍රදේශයක් තමයි මේ සඳහා ආවරණය කරලා තියෙන මුළු ලංකාවම අපි ගත්තත්. ඉතින් එතනින් එහාට ගියාම අපිට සියලුම මලා ප්‍රවාහන පද්ධති තම නිවසේදී බැහැර කරන විදියට සකසා ගත යුතුයි. ඉතින් මට පෞද්ගලිකව සෑහෙන අත්දැකීම් තියෙනවා මේ නිසි ලෙස සැලසුම් නොකිරීමේ හේතුවෙන් සමහර වෙලාවට සතිපතා එම මල මල ප්‍රවාහන පද්ධති ඩිස්චාර්ජ් කරන්න. එහෙම නැත්නම් ගලි බවුසර වලින් වගේ ඇවිල්ලා අරගෙන යන මට්ටමට අද සමහර නිවෙස් පත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි විධිමත් ඉංජිනේරු අධීක්ෂණයකින් තොරව මේ ඉදිකිරීම. ඔබ දන්නවා නාගරික ප්‍රදේශයක් තුල මේම ටැංකිය එහෙම නැත්නම් මල ප්‍රවාහන ටැංකිය ඉදිකිරීමේදී කරුණු කිහිපයක් බලන්න. ඔබගේ නිවස ඔබගේ ඉඩම් පමණක් මේ සඳහා සාධකයක් විදියට ගන්න එපා. මොකද දෙපැත්තේ සමහරලාට තියෙන ඉඩම් වල මල ප්‍රවාහන කියන ටැංකිය ඔබගේ නිවසට ඉතා ආසන්නයේ තියෙන්න පුළුවන්. එතකොට ওই ටැංකිය දෙකම සමහරලාට ඉඩම් දෙකේ වුණාට ওই ටැංකිය දෙකේ පරතරය ඉතා අවම තැනකට ආවොත් එහෙම ඔබට ඒ දෙකම ඒ දෙක එම ටැංකිය දෙකේම තියෙන ඵලදායිතාවය එහෙමත් නැත්නම් අපි කියන ওই කැපැසිටි එකට යන්න බෑ. ඉතින් එතකොට අපිට වෙන්නේ ඇත්තටම දෛනිකව හෝ සතිපතා මාස්පතා ඔබගේ ටැංකිය රීචාර්ජ් කරන්න. ඒ කියන්නේ අදාළ ලෝකල් ඔතොරිටි එක එහෙම නැත්නම් අපි කියනවා නගර සභාව හෝ ප්‍රාදේශ සභාවට ඔබ ගිහිල්ලා මෙය ඉවත් කිරීමට සැලසුම් කරගන්න ඕන. ඉතින් මෙය මානසික වදයක් මෙන්ම ඔබ හදාගත්ත නිවසේ ඔබට රිසිසේ ඉන්න බැරි වෙන තත්ත්වයකට යන්න හේතුවක්. ඉතින් අපි කියන්නේ නිතරම පුළුවන් හැම වෙලාවෙම මෙම අපජලය හා මලා ප්‍රවාහන පද්ධතිය නිර්ණය කිරීමේදී අවට ඉඩම්වලත් අපි මේ කතා කරන ඇත්තම නාගරික පරිසරයක් තුළ ඔබ නිසි නිරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍යයි. එතනින් එහාට ගියාම අපි දැන් එමු අපජලය පද්ධතියක් කොහොමද නිවසක නිවැරදි විස්ථාපිත කරගන්නේ කියලා. මෙහිදී තියෙන විශාලම ගැටලුව තමයි අපි ඇත්තටම අපි ඒ අදාළ කාර්යවයට අවශ්‍ය ප්‍රමාණයටද ජලය පාවිච්චි කරන්න කියන එක. උදාහරණයක් විදියට මම කියන්නම් ඔබගේ නිවසේ තියෙන ජල කරාමය තප්පරයකට මිනිත්තුවකට කොතරම් ලීටර් ප්‍රමාණයක් එනවද කියන එක මත ඔබ ඒ වතුර ඒ ප්‍රමාණයම අපජලය ලෙස නිවසින් බැහැර වෙනවා. ඉතින් ඔබ අත සෝදන සමහර වෙලාවට ප්‍රායෝගික ඕන මිලිලීටර් 100යි හෝ 200යි. හැබැයි ඔබගේ ජල කරාමය විනා තප්පර දෙක තුනකදී ලීටරයක් දෙකක් එන විදියට ඔබ සකසා තියනවා නම් ඔබට ඒ අපත යන ජල ප්‍රමාණය වළක්වන්න ක්‍රමයක් නැහැ. ඉතින් අපි කියන්නේ ඔබ ජල කරාමය ඉඳලම මේ සැලසුම කරන්න ඕන. උදාහරණයක් විදියට අපි කැමති බොහෝ විට වතුර ගොඩාක් එනවා නම් අපේ ජල කරාමයෙන් අපිට දැනෙන්නේ එහෙමයි. නමුත් අපේ ප්‍රමුඛතම කාර්යභාරය තමයි එකක් ජලය සුරකීම. දෙක තමයි අපේ කාර්යවයට අවශ්‍ය ප්‍රමාණයට ජලය භාවිතා කිරීම.
इति මේ දෙක සැලසුම් කරන්න නැතුව මෙතනින් එහාට මොන සැලසුමක් කරත් වැඩක් නැහැ. ඔබගේ ජලකරාමේ තියෙන පීඩනය අනුව තමයි ඔබගේ වතුර ප්‍රමාණය ලීටරයක මිනිත්තුවකට එන වතුර ප්‍රමාණය තීරණය කරන්නේ. සමහර වෙලාවට ඔබ ඔබගේ දෑත් දෙක සෝදන්න ඔබට ඕන මිලිලීටර 100 නම් නමුත් ඔබගේ සැලසුම ඔබගේ ජලකරාමේ තියෙන පීඩනය මත එය තප්පර 2ක් 3ක් ඇතුළේ ලීටරයක් එනවා නම් එතනම ඉතා ඉහළ ලෙස ඔබ ජලය අපතේ හැරීමක් කරලා තියෙනවා. එතකොට සැලසුම පටන්ගත යුත්තේ අපි කියන කන්සීම අපි පරිභෝජනය කරන ජල ප්‍රමාණය කුමක්ද කියන තීරණය මතම තමයි. එතකොට එහිදී ඔබට කළ හැකි ක්‍රම කීපයක් තියෙනවා. ජල කරාම තියෙන සමහර වෙලාවට වාතය සමග මුසු වී ජලය එළියට දෙන ඔබ දැකලා ඇති. එතකොට එහි අපිට දැනෙනවා ගොඩක් වතුර එනවා කියලා. හැබැයි අපේ පියවි ඇහැට දැක්කට අපි ලොකු වතුර ප්‍රමාණයක් ජල කඳක් එතන එනවා කියලා වාතය සමග මිශ්‍ර වීම තුළ ඒ ජල ප්‍රමාණය ඉතාම අවමයි. එතනින් එහාට ගියාම විශේෂයෙන්ම මතක තියාගත්තු ප්‍රධානතම කරුණක් තමයි නිවැරදි අමුද්‍රව්‍ය අපජලය පද්ධතියටත් මල ප්‍රවාහන පද්ධතියටත් භාවිතා කිරීම. මම කියන්නේ මේකට ප්‍රධානම හේතුව තමයි ඔබ වසර කිහිපයකින් ඔබගේ පද්ධතිය කියා විතරිත වුණොත් ඔබට අවම වශයෙන් සේවකයෙකුවත් සොයා ගැනීමේ ගැටලුවක් තියෙනවා. මොකද මේ සඳහා මේ සඳහා පුහුණු සේවකයන්ගේ අඩුවක් තියෙනවා. ඒ ලෙසම මේ සඳහා සමාජයේ තියෙන සේවකයන්ගේ නැඹුරු අඩුයි. ඉතින් අවම වශයෙන් අවුරුදු 50ක් 60ක්වත් ඔබගේ නිවස සඳහා භාවිතා කරන්නා වූ අමුද්‍රව්‍ය පැවතෙන්න ඕන. ඉතින් ඉතා ඉහළ තත්ත්වයේ අමුද්‍රව්‍ය ජල නල සඳහා ජල කරාම සඳහා ඒ වගේම වැල්ස් අපි කියනවා මේ සියල්ල සඳහා ඔබ කිසි විටක බාල අමුද්‍රව්‍ය මිල අඩුවීමේ පදනම් කරගෙන කරන්න එපා. උදාහරණයකට විදුලි බල්බයක් නම් ඔබට මාරු කරලා අනිත් පැත්තට ඔබට අවශ්‍ය විදුලි බල්බේ මාරු කරන්න පුළුවන්. හැබැයි ජල කරාමයක් මේ හෝ මල ප්‍රවාහන පද්ධතිය හා සම්බන්ධ කිසිම අපි කියනවා කෑල්ලක් එහෙම නැත්නම් ෆිටින්ස් එකක් ඔබට කොයි වෙලාවකවත් ලෙහෙසිය මාරු කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට හේතුව තමයි එකක් මේක තියෙන භූගතව. එතකොට ඔබ පොළවෙන් යට තියෙන දේක් මාරු කරන්න දෙක තමයි මේ පද්ධතිය ඇත්තටම මේ සෑම විටම ක්‍රියා කරන පද්ධතියක්. එතකොට ලෙහෙසි නැහැ කෙනෙක් ලවා මේ දේ කරගැනීමට. ඉතින් බොහෝ ඉංජිනේරු පසුබිමක් තුල ඔබ මේ නිසි ලෙස කරගත්තොත් ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 75ක් 100ක් අපි කියන ලයිෆ් ටයිම් කියලා නිවසේ ජීව ආයුෂ කාලය තුල කිසිම ගැටලුවක් නැතුව ඔබට මේ අපජලය බහැල කරන පද්ධතියත් මල ප්‍රවාහන පද්ධතියත් නිසි ලෙස නඩත්තු කරගන්න පුළුවන්. නිවසක් කියලා කියනකොට අපි හැම කෙනෙක්ගම හිතේ ඇඳෙනවා අපූරු චිත්‍රයක්. ඔබේ සිහින මවන්නේ අපූරු සුන්දර නිවසක් වෙනුවෙන් නම් විවිධ වර්ණයන්ගෙන් යුක්ත හැඩතලවලින් යුක්ත නවීන නිවසක් ඔබේ සිතේ තියෙන බව අපි දන්නවා. ඒ නිසා ඒ වෙනුවෙන් තමයි අපි හැමදාම ඩ්‍රීම් විලා තුලින් ඔබට අදහස් එකතු කරන්නේ. දෙදස් දෙක වර්ෂයේ සිට වසර 18කට ආසන්න කාලයක් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ සහ ඔබේ නිවාස සිහිනයන් වලට හොඳම අත්දැකීමක් ලබා දීපු ආයතනයක් තමයි මෙල්වා ආයතනය කියලා කියන්නේ. ඉතින් අදත් අපි සූදානම් ඩ්‍රීම් විලා සමග එකතු වෙලා ඔබේ නිවාස සිහිනයට අවශ්‍ය කරන දේවල් ඔබට එකතු කරන්න. අපි මේ වෙනකොට ඉන්නෙත් මෙල්වා ආයතනයේ ප්‍රධාන ශාඛාවේ කොළඹ 13 පිහිටි. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මෙල්වා ආයතනයේ අලෙවි කළමනාකර සන්නාම මලිත් කන්නංගර මහතා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න කොහොමද මෙල්වා ආයතනයේ ආරම්භය मंगिताने श्रीलंका वाणी कर्मांत दिग्व इतिहास मंगिताने सतवर्ष गण कलिंग लंका वाणी निष्पादने सिद्धवेला तीन ईट पे मेहतावधि मंगिता कर्मांत वाणी कर्मांत अट नोकुत आयतने तीर्थ तम अभी दिदास दिख वर्षे वाणी निष्पादने पीवसे මෙල්වා ආයතනයේ කියන්නේ 2002 වසරේ සිට වසර 18කට ආසන්න කාලයක් ඔබේ විශ්වාසය දිනාගත් ආයතනයක්. ඉතින් මේ වෙනකොට මෙල්වා ආයතනය විකාශනය මොන වගේද සිද්ධු වුණේ සහ මෙල්වා ආයතනය ශක්තිමත් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ඉන්න ආයතනයක් විදිහට මොන වගේ දේවල් දිනු කරගනිමින් සහ වෙනස්කම් කරමින් ජනතාවට පාරිභෝගිකයන්ට හොඳ දේවල් ලබා දෙන්න කොයි විදිහටද ආයතනයක් විදිහට මෙල්වා ආයතනයේ විකාශනය සිද්ධු වුණේ? ඔව් ඇත්තම කියනවා නම් 2002 වසරෙන් පස්සේ අපේ මං හිතන්නේ කර්මාන්තයේ සිදුවෙන විශේෂම වාණේ කර්මාන්තයේ සිදුවෙන වෙනස්කම් බොහෝමයකට
මෙල්වායතනය කියන ඇත්තම කියනවනම් 2002 7 වසරේ අපේ දෙවන කර්මාන්ත ශාලාවත් 2012 11 12 වසරේදී අපි ආරම්භ කරනවා මං හිතන්නේ ලංකාවට හඳුන්වා දෙනවා TMT තාක්ෂණය ඒ කියන්නේ RP 500 කියන වාහනේ කම්බි නිෂ්පාදනයේ ලංකාවට හඳුන්වා දෙන්නේ අපි මං හිතන්නේ ඒක මං හිතන්නේ ලංකාවේ විකිනීම් ශාස්ත්‍රයේ මං හිතන්නේ සම්දිස්ථානයක් ඊට පස්සේ 2016 වසරේදී අපි අපේ GI බට බොක්ස් බාරා GI බට නිෂ්පාදනය ආරම්භ කරනවා අපේ කර්මාන්ත ශාලාව සීදුවේදී ඉතින් මං හිතන්නේ වර්ෂයකට ටොන් 105කට අධික ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා අපේ කර්මාන්ත ශාලාව මං හිතන්නේ ගොඩක්ම මේ තාක්ෂණය මං හිතන්නේ ලංකාවට ගේන්නේ අපි කියලා ඩැනියෙලි ඉට්ලි කියන ලෝකේ පිළිගත්ම වාණේ කර්මාන්ත ශාලා නිෂ්පාදකයා අතින් තමයි මේ කර්මාන්ත ශාලාව නිපද වෙන්නේ ඔහු 2018 වසරේදී අවසන් කරන අපේ නිෂ්පාදන කර්මහල 2019 වසරේට පිවිසෙනවත් එක්කම අපි වෙළඳ පොලේ ප්‍රමුඛයා බවට පත් වෙනවා ඉතින් ප්‍රොජෙක්ට් මාකට් එක නැත්තම් ව්‍යාපෘති ශාස්ත්‍රයේ 160ක අධික දායකත්වයක් අපි මේ වෙනකොට සපයලා තියෙනවා අපේ අලුත් කර්මාන්ත ශාලාවත් එක්ක වගේම පැරණි කර්මාන්ත ශාලා දෙකත් එක්කම වෘත්තීය වේදීන්ගේ දැනුම හා ලංකාවේ වෘත්තීය වේදීන්ගේ ශක්තියත් එක්ක අපි ආයතනයක් හැටියට අපි දිනු වෙලා තියෙනවා අපි ආඩු අපේ අඩුපාඩු හදාගෙන අපි වර්ධනය වෙලා තියෙනවා ආයතනයක් හැටියට ඒක අපේ ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා අනිත් එක අපි ලෝකයේ මේ දෙවැන්තම වාණි නිෂ්පාදකයන් හා සමසමව අපි තාක්ෂණයේ යොදා ගන්නවා ආයතනයක් හැටියට අපි දැන් උදාහරණයක් හැටියට ගන්නවා නම් ලංකාවේ උඳුන මං හිතන්නේ මේ කියන ෆර්නස් එක කියන උඳුන මම හිතන ලංකාවේ ලොකුම උඳුන අපි සතුව පවතිනවා මීටර 12ක බිලට් එකක් ඉතින් මං හිතනවා ඒ බිලට් එකක් මීටර 12 බිලට් එකක් ලංකාවේ දාන්න පුළුවන් එකම ෆර්නස් එකක් අපි සතුව පවතිනවා ඉතින් අපේ නිෂ්පාදන හැකියාවත් එක්ක ධාරිතාවත් එක්ක බලනකොට ඒක ප්‍රධාන අංගයක් වෙනවා මං හිතන්නේ අපේ තාක්ෂණික විප්ලවයත් එක්ක ඊට අමතරව ස්වයංක්‍රීයව නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුවන එකම ආයතනය අපේ. ඉතින් මං හිතනවා බිලට් එක ෆර්නස් එකට නැත්තම් උඳුනට මේ දාන තැන ඉඳලා මං හිතන්නේ ලෝඩ් වෙන තැන දක්වා. ඒ කියන්නේ කෙනෙක් පාරිභෝගිකයෙක් බඩු ගන්න ඇවිල්ලා වාහනේ නිෂ්පාදනයෙන් ගෙනියන්න ඇවිල්ලා එතෙන් සිට සිද්ධ වෙන සියලුම ක්‍රියාවලිය දක්වා අපේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ස්වයංක්‍රීය ක්‍රියාවලියක් ලෙස. අපේ කළමනා ඉහළ කළමනාකාරීත්වයේ ඉඳලා අපේ සියදුනාම ශ්‍රී ලාංකිකයන් අපි මේ සිදු කරන සියලුම ගනුදෙනු අපි ලංකාවේ සිදු කරන්නේ අපි ඒ හින්දා අපිට අපි සමත් වෙලා තියෙනවා පාරිභෝගිකයන්ට වෙනත් කිසිම කෙනෙකුට වඩා ඉක්මනින් ළඟා වෙන්න ඒක තමයි මම හිතන්නේ අපේ සාර්ථකත්වයේ ප්‍රධාන රහස වෙලා තියෙන්නේ මෙම දශක දෙකකට ආසන්න ගමනේදී ජ්‍රීමිලා නරඹන ඔබට ඔන්න සුබ ආරංචියක් මොකද අපි මෙල්වා සමග එකතු වෙලා ඔබේ නිවාස සිහිනය සබෑ කරන්න සහ ඔබේ ඉදිකිරීම් ශාස්ත්‍රයට වටිනා කියන අදහස හැමදාමත් අරගෙන සූදානම්. ඉතින් අද අපිත් එක්ක එකතු වුණා සන්නාම කළමනාකරු අලවි සන්නාම කළමනාකරු මලිත් කන්නංගර මහතා මෙල්වා ආයතනයේ. ඉතින් ජ්‍රීමිලා සමග මෙල්වා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබේ සිහින නිවස ශක්තිමත් නිවසක් බවට පත් කරන්න එකතු වෙන අපිත් එක්ක මෙල්වා මෞබිමට ශක්තියක්. අපි කලින් කතා කළා අපජව්‍ය හා මලාපවාහන පද්ධතිය ඔබ නිවස වෙනුවෙන් කොයි විදිහටද සැලසුම් කරන්න ඕනේ කියලා. ඒ වගේම මේ කාරණාවේදී පසේ ස්වභාවයත් ලොකු බලපෑමක් කරනවා. ඒ ගැනත් ඔබ දැනගත යුතුමයි. දැන් අපි කතා කරලා බලමු කොහොමද පස මේ සැලසුම් කෙරෙහි බලපාන්නේ කියලා. අපජලය පද්ධතියත් මලාප්‍රවාහන පද්ධතියත් ඒ වගේම මේ පද්ධති දෙක පස කෙරෙහි කරන්නා වූ බලපෑමත් අපි පොඩ්ඩක් කතා කරමු. ඉතින් කලින් කතා කරා වගේම පස අපිට ඇත්තටම මේ කියන අපේන සෝක් ඒ කියන්නේ පසට උරා ගැනීමේ ශක්තිය වැඩි වෙන පසක් අපිට තිබුණොත් පිහිටි පොළොවේම අපිට ඒ සඳහා නිතතිම්ම වාසියක් වෙනවා. එහෙම නැති වුණොත් අපිට මේ අවශ්‍ය ප්‍රදේශය මෙම උරා ගැනීමේ ප්‍රදේශය අපි ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කළගත යුතුයි. ඉතින් විශේෂයෙන්ම අපජලය බැහැර කරන පද්ධතියක් එහි උරා ගැනීම ජලය පසට උරා ගැනීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුයි. ඉතින් අපි අනිත් පැත්තටම කල්පනා කරන්න ඕනේ මෙම අපද්‍රව්‍ය හා මලප්‍රහාණ පද්ධතියක් පස කෙරෙහි කරන්නා වූ බලපෑම මොකක්ද කියලා.
එතකොට අපි දන්නවා අපි බොහොම බාෂ්මික දේවල් සබන් ඒ වගේම අපේ ගෙදර රෙදි සෝදන යන්ත්‍රයට භාවිත කරන රෙදි සෝදන කුඩු එතකොට මේ සියල්ල අවසාන වශයෙන් මෙතෙන්ට තමයි එන්නේ එතකොට මුළු තැංගයෙන් පාවිච්චි කරන සියලුම දේ ආම්ලික බාෂ්මික සියලු දේ එතකොට දීර්ඝ කාලයක් පුරා මෙම බාෂ්මික ආම්ලික දේවල් එම පද්ධතිය හරහා පසට උරා ගැනීමට සැලැස්වීම තුළ පසෙහි තියෙන ස්වභාවය වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් බොහොමයක් අද නවීන නාගරිකව ජීවත් වුණත් අද බොහෝ දෙනෙක් කැමති අපි කියන කාබනිකව වවන ආහාර ගන්න. ඉතින් මේ සඳහා කරන්න තියෙන හොඳම දේ තමයි බොහෝ අය තෝරගෙන තියෙන්නේ තම නිවසේ කුඩාවට කාබනික ගෙවත්තක් එහෙම නැත්නම් එළවලු පළතුරු ඒ වගේ දේවල් යොදා ගැනීමට නිපදවා ගැනීමට උත්සාහ කරලා තියෙනවා. හැබැයි අපි අත්දැකලා තියෙන පෞද්ගලිකවම මේ මේ කියන දීර්ඝ කාලයක් තුල මෙම බාෂ්මික ආම්ලිකතාවයෙන් යුත් අප ජලය බැහැර කිරීම තුල පසෙහි ඉතා විශාලස නිසරු බවක් ඇති වෙනවා. ඉතින් හරියටම කරන්න තියෙන්නේ පුළුවනි නම් මේ සඳහාත් ඔබට රසායනික ක්‍රම ඒ වගේම විද්‍යාත්මක ඉංජිනේරු ක්‍රම තියෙනවා නිවැරදි පෙරහන් මගින් මේ මේ කියන අප ජලය බැහැර කරලා එම පසෙහි තියෙන සරුභාවය ඔබට රැක ගන්න පුළුවන්. ඉතින් අර හැම වෙලාවෙම අපි ස්වභාව ධර්මයට උදව් කරනවා වගේම අපිට මේ සඳහා දෙයක් කරනකොට අපිත් නිතරම හිතන්න ඕන දෙයක් තියෙනවා ස්වභාව ධර්මයට අපි අවම වශයෙන් වෙන බලපෑම අවම බලපෑමක් වෙන පරිදි අපගේ දෛනික ජීවිතය ගෙන යන. ඉතින් මේ සඳහා අපි මේ බොහෝ කාලයක් තුල දෛනිකව මේ බැහැර කිරීම තුල පසේ සිදුවන නිසරු බව නැති කර ගැනීමට අපිට විකල්පයක් නැහැ. ඒ සඳහා වෙනම ක්‍රමවේදයක් අනුගමනය නොකළොත්. අපි දැන් කතා කරන ලින්දක්හා මලාපවාහන පද්ධතියක් අතර තියෙන දුර නිර්ණය කරන්නේ කොහොමද කියලා. දැන් නිවසක් සැලසුම් කිරීමේදී ඔබට තියෙන ඉඩ ප්‍රමාණයෙන් පුංචි ඉඩමක් නම් ඔන්න මේ தত্ত্বය ඔබට ගැටලුකාරී தত্ত্বයක් විදිහට දකින්න පුළුවන්. අපි බලමු මේකේ තියෙන විද්‍යාත්මක ක්‍රමවේදය මොකද සහ මේ වගේ ජලයේ බීමට සුදුසුයිද කියලා. දැන් අපි විශේෂයෙන්ම කතා කරන්නේ අපි හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි අපගේ නිවසේ අපගේ ඉඩමේ තියෙන ලින්ද ස්වාභාවික ලිඳ අපිට බීමට සුදුසුද හෝ වෙනත් කාර්යයන් සඳහා එම ජලය පාවිච්චි කිරීමට සුදුසුද කියන එක. ඉතින් අපි කලින් කතා කරා වගේ අප ජලය ඒ වගේ මල ප්‍රවාහන පද්ධතියෙන් පිටවන වතුර බොහෝ විට තමගේ ඉඩම තුල අපි පසට මුදා හරිනවා. එතකොට මේ తత్వය තුල සමහර වෙලාවට අපගේ නිවසේ බනත ඉඩමේ තියෙන ලිඳ පාවිච්චියට සුදුසුද නැද්ද බොහෝ විට අපිට දෛනිකව මතුවන ගැටලුවක්. ඉතින් කරන්න තියෙන්නේ අතරම මේ සඳහා විධිමත් පරීක්ෂණ දැන්ට තියෙනවා විශ්වවිද්‍යාල රසායනාගාරය ඒ වගේම රාජ්‍ය මට්ටමින් පවතින ආයතන තියෙනවා. ඔබට එම වතුර සාම්පල් එකක් එහෙම නැත්නම් ඒ බෝතලයකට අරගෙන ගිහිල්ලා ඔබට එය අපි කියන ටෙස්ට් කරන්න එහෙම නැත්නම් පර්යේෂණයක් කරලා ඔවුන් නිර්දේශයක් දෙනවා මේ බීමට සුදුසුද නැද්ද කියලා. ඒ වගේම තව දෙයක් තමයි ඔබ දන්නවා ඔබ නිවසක් ඉදිකිරීමේදී ඔබ ඉදිරිපත් කරන අයදුම්පතේ සැලසුමෙහි එහි එක නිර්ණායකයක් තියෙනවා. ඇත්තටම ලිඳත් වැසිකිලි වලත් එහෙම නැත්නම් මල ප්‍රවාහන පද්ධතියත් අතර අවම වශයෙන් දුර අඩි 50ක්වත් තියෙන්න ඕනේ කියලා. මෙය ඇත්තටම සම්මතයක් මත තියෙන එකක්. ඉතින් මෙය ඔබ කෙසේ හෝ සපුරාලිය යුතුයි. හැබැයි ඒ කතා කරන්නේ ඔබගේ නිවසේ. හැබැයි ඔබට අසල් වැසිලි ඉවසේ සමහර වෙලාවට තියෙන්න පුළුවන් ඔබගේ ළිඳට එම අඩි 50ට වඩා අඩුව. ඒතකොට මේ අවස්ථාවේදීත් ඔබ සමහර වෙලාවට කරගන්න දෙයක් නැති වෙනවා. මේ මොකද ඔහු කලින් නිවස හදලා ඔහු වැසිකිලි වල මේ වෙනකොට හදලා ඉවරයි. එතකොට නිවසේ ළිඳක් ඔබට සාදා ගැනීම අපහසුතාවයක් එන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව දෙයක් මතක තියාගන්න මේ ජලය කෙරෙහි මේ මල අපද්‍රව්‍ය අපජලය පද්ධතියත් මල ප්‍රවාහන පද්ධතියත් අමතරව තව සාධක කීපයක්ම තියෙනවා කරන බලපෑම. එකක් තමයි ඔබගේ ඉඩමේ පිහිටීම සහ ඉඩමේ ආනතිය. දෙක තමයි ඔබ මොනතර අපි කියනවා මේ කියන්නේ ජල පහරවල් යන දිශාව. දිශානතිය මතත් මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සෑම කාර්යයක්. ඒ කියන්නේ අපජලය බැහැර කරන පද්ධතියත් මල ප්‍රවාහන කරන පද්ධතියත් ඒ වගේම ඔබට බීමට ජලය සුදුසු නැද්ද මේ කියන සියලු දේ විද්‍යාත්මක කරුණු මත පදනම්ව ගන්න ඕන තීරණයක්. ඉතින්
මේ ගණනය කිරීම වලට අදාළව මේ සෛද්ධාන්තිකව මේ දේ කරගත්තොත් ජීවිත කාලයෙන් ප්‍රශ්න නැතුව ඔබට මේ ගැටලුව විසඳගෙන නිරවුල් මනසකින් ජීවත් වෙන්න පුළුවන් මගේ පෞද්ගලික අත්දැකීම මම ඇත්තටම පෞද්ගලිකව බොහෝ දුරට මැදිහත් වෙන මේ වගේ ප්‍රශ්න වලට සමහර වෙලාවට තවත් කෙනෙක්ගේ වචනයකට තමයි මේ මේ මුළු පද්ධතියම ඔහු සැලසුම් කරගෙන තියෙන ඉතින් මුළු ජීවිත කාලයෙම දැන් ඔහු සතියකට වරක් මේ රීචාර්ජ් එහෙම නැත්නම් අයින් කරන්න ඕනේ ඉතින් මේ වගේ වින්දිතයක වෙන්න එපා ඔබ බොහොම අමාරුවෙන් ඔබගේ මුදල වැය කරන මුදල හරියට වැය කරලා නිසි පද්ධතියක් නිසි අපජලය බැහැර කරන පද්ධතියක් ඒ වගේ මල ප්‍රවාහන පද්ධතියක් ඔබ ඔබගේ නිවසට අන්තර්ගහණය කරගන්න එය තමයි මේ අවසාන වශයෙන් දෙන්න තියෙන උපදේශ මොකද බොහෝ විට සමහර වෙලාවට gedara ලස්සන වුණාට මේ වගේ දේවල් වලින් ඒ ලස්සන නැති වෙලා යන්න පුළුවන් ඒ එකම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලිඳ ගැන මම කිව්වා වගේම ඔබ නිර්ණය කරන්න යන්න එපා මේ ජලයේ බීමට සුදුසු නැද්ද කියලා ඒ අදාළ පරිශන කරලා ඒ දේවල් කරගෙන යන්න ලංකාවේ එක අපේම එක